හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම කණුකැටිය විද්‍යාලය ග්‍රාමීය පාසල් අතුරින් අඩු පහසුකම් යටතේ ක්‍රියාත්මක වන පාසලක්. මෙම පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ළමුන් දස දෙනෙකු පෙනී සිටි අතර එම දරුවන් සියලු දෙනාම ලකුණු 100 අභිවා ලබා ගැනීම විශේෂත්වයක්. මේ සිසුන් අතර සිටින සජන මනෝහරත් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 170ක් ලබා ගත්තා. විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු ලෙස අධ්‍යාපනය ලැබූ සජනට අධ්‍යාපනය සඳහාද පාසලේ නිසි පහසුකම් තිබී නැහැ. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා විදුහල්පතිතුමාට ආචාර්ය මණ්ඩලයට මාගේ පන්තියේ ගුරුවරයා ඔහු අපිට කරුණාවන්තව පාඩම් කියා දුන්නා. අම්මාට තාත්තාටත් විශේෂ ස්තුතියක් වදිනවා. මා ප්‍රාර්ථනා කරන්නේ ලබන ශිෂ්‍යත්වයට පෙනී සිටින අයට උනන්දු වී වැඩ කර හොඳ ලකුණු ප්‍රමාණයක් ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. අපේ දරුවේ පොඩි කාලේ සෑහෙන දුෂ්කරතා මැද තමයි ජීවත් වුනේ. හරි සතුටු වෙනවා මේ වගේ දෙයක් අගෙීමකට ලක් කිරීම ගැන. ඒ වගේම තමයි මම සෑහෙන ස්තුතිවන්ත වෙනවා මේ අපේ දෙරණ මාධ්‍ය ආයතනයට. මේ ලංකාවේ මේ තව දරුවොත් මේ වගේ තව තවත් දිරිවැයන් නොමින් ඉදිරියට ගෙනියන්න උදව් උපකාර කරන්න. අපි වගේ මේ පුංචි පාසලක දුෂ්කර පාසලක අපේ ගුරුවරු කිලෝමීටර් 5ක් පමණ පයින් තමයි අපේ පාසලට එන්නේ. ඔහු සිය ශ්‍රවණාබාධයේ හේතුවෙන් සිය ගුරුවරයාගේ මුවේ චලන දෙස බලා ඉගෙන ලැබූ මේ ජයග්‍රහණය සැබවින්ම විශිෂ්ට නොවන්නේද? එහෙත් කනකාටුවට කරුණ නම් සජන ඉගෙනුම ලැබූ පාසලේ ගොඩනැගිලි පුස්තකාල පහසුකම් ක්‍රීඩා පහසුකම් පමණක් නෙවෙයි ජල පහසුකම්වත් නොමැතිවීමයි. මේ පුවත සජන ගැන ගැටලුවක් පමණක් නොවන්නේ ඒ නිසාමයි. අඩු පහසුකම් සහිත පාසල් වලින් බිහිවන මෙවන් දක්ෂ දරුවන් විකසිත කිරීම කෙරෙහි අවැසි පහසුකම් පාසල් වලට නොලැබීම පිළිබඳ ගැටලුවක් පවතින බවට මේ පුවත කදිම නිදසුනක් බව අධිතරණ අධ්‍යාපන අමාත්‍යවරයාට සිහිපත් කර සිටිනවා.